ඔබතුමාගේම රූපවාහිනී සංවාදවලදී ඔබතුමා ඉදිරිපත් කළා ජනතා විමුක්ති ප්‍රමුණිය අය කාර් පර්මිට් එක ගන්නෙ නැහැ ඒක විකුණන්නේ නැහැ ඒගොල්ලන්ට බාර් නැහැ ඒගොල්ලොත් හොරකම් කරන්නේ නැහැ වංචා කරන්නේ නැහැ ඔබතුමා ඒක අවස්ථාවකදී කිව්වා පොඩ්ඩක් දරුවෙක් වගේ ඒගොල්ලෝ හදා ගන්න ඕනයි කියන අදහසකුත් මතයක් ඉදිරිපත් කළා පසුව ඔබ ඍජුවම ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරන තත්වයකට පත් වෙලා තිනවා ඔබගේ අදහස් වෙනස් වෙමින් මේ සම්බන්ධයෙන් ඔබතුමා මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමට ගත වූ හේතුව කුමක්ද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද ජනතා විමුක්ති පෙරමුණ හදා ගන්න පුළුවන් නම් මේ මොහොතේ පවා මම ඔබට දැනුම් දෙන්න කැමති ඔවුන්ට ලොකු වගකීමක් තියෙන විශේෂයෙන් මේ අවස්ථාවේදී සමස්තයක් ඇතුළේ මුළු රටම මුළු ජනතාවම අතරමංගිච්ච වෙලාවක මේ සඳහා ඉදිරිපත් වන්න. නමුත් ජනතා විමුක්ති පෙරමුණ දැන් ඔබ දන්නවා NIO කියලා සංවිධානයක් තියෙන එක ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන සංවිධානය. ඔවුන් තාත්තා කීපෙදී නාගනන්දට ආරාධනා කළා ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වන්න කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ අද කොහෙද ඉන්නේ? ඔවුන් අද ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණත් නාගනන්දට ගැටණයක් නෙවෙයි තියෙන්නේ. නාගලන්දට අනුරු කුමාර දිසානායකත් එක්කයි රනිල් වික්‍රමසිංහත් එක්කයි රාජපක්ෂත් එක්කයි මෛත්‍රීපාල සිරිසේනත් එක්කයි සම්බන්ධලුත් එක්කයි ඕනම දේශපාලන පක්ෂ වරදකොළු තෝ දැඩි තින්න ගන්නවා. ඒක තමයි මම ප්‍රශ්නය අහන්න. ඔබතුමාට දැන් ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔව්. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකුත් ඉදිරිපත් වෙයි. එතකොට ඔබතුමාට බෑ ඔබතුමා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඉදිරියට එන්න ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාගේ සාධනීය ලක්ෂණ යහපත් දේවල් කීකේ. ඔබතුමා මේ ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරගන්නද JVP එකට එවැනි චෝදනාවක් පොගේ කාලෙදී එල්ල කළේ? ඔබතුමාට පහසු වාතාවරණයක් ඇති කරගන්නද? ඔව්. ජනතා විමුක්ති පෙරමුණ මම ඔබට පැහැදිලිව කියන්න ඕනේ අවස්ථා හතරක රටේ මහජනතාව සම්පූර්ණයෙන්ම වංචා කළා. එවැනි අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ කියලා නාගරන්දේක කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. මහජනතාව දැනගන්න කැමති අවස්ථා හතර ඇතුළත. එක. ඔබ දකිනවා 2015 ජනවාරි 8 ඡන්දයෙන් පස්සේ ජාතික ලැයිස්තුවෙන් දැන් මන්ත්‍රීවරු 11 පත් කළා. ජාතික ලැයිස්තුව මේක ඔබ සියලු දෙනාම මේක මම මේ කී අවස්ථා කීපයක කියපු කතාවක් මේ කියන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් නැහැ පැරදිච්ච මිනිසුන්ට පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් එළවන්නේ. 1988 මැයි මාසේ 4 වෙනිදා තමයි පාර්ලිමේන්තුවේ ආනුකූල යථා සංශෝධනය කියන ජාතික ලැයිස්තුව. පාර්ලිමේන්තුව සම්මත කරන එකේ ඒකනි ව්‍යවස්ථා සංශෝධනයේ 14 වෙනි යථා සංශෝධනයේ කිසිම තැනක නැහැ පැරදිච්ච මිනිසුන්ට පාර්ලිමේන්තුවට එන්න. දිනේ 88 මැයි 4 88 මැයි මාසේ 24 වෙනිදා 2020කට පස්සේ කතානායකවරයා වෙනත් ලිවිල්ලක් අත්සන් කරනවා. ඒකේ වරහන් ඇතුළේ තියෙනවා මේ පැරදිච්ච අයටද පාර්ලිමේන්තුවට මේ තුලින් එන්න පුළුවන්. මම දන්නේ ඔබේ සම්බන්ධයෙන් නඩුවකුත් දැන් තියෙනවා ඒක අධිකරණයේ. තවමත් අධිකරණයේ මෙතන මම ඒක තමයි කිව්වේ. අධිකරණයේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. අධිකරණයේ මේ අවස්ථාවේදී කට්ටි පනිනවා. ඔව් දැන් එතනදී මේ ප්‍රශ්නේට උත්තරේ දෙන්න. එතනදී JVP එකක් දෙන්නේ දැම්මා. පැරදුච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපුවා. මම කිව්වා ඒ වෙලාවේදී මං JVP කට මේ වැඩේ කරන්න එපා. දැන්වත් මම හෙලිකල්ට ප්‍රති කරුණා කළා ඒ දෙන්නව ඉවත් කරගන්න කියලා. එතකොට JVP එක පෙන්නන රටේ සමස්ත ජනතාවට අපිත් අනිත් දේශපාලන පක්ෂත් අතර වෙනසක් නැහැ. ඒ වගේම තමයි අලුත්ම සිද්ධිය ගන්න. දැන් මේ ජයන්ත ජයසූරිය කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියේ නීතිපතිවරයා ලංකාවේ රාජ්‍ය සේවයේ අතිශයම දූෂිත රාජ නිලධාරියා. ඔහුට විරුද්ධ දූෂණ චෝදනා රසක් තියෙද්දී මොහුව අග්‍රමිනිසකාර ධුරයා තනතුරට පසුගිය වර ඔහුව නම යෝජනා කරනකොට නගනන්ද එංගලන්තට ඇවිල්ලා කොමන්වෙල්ත් එකට පොදුරාජ්‍ය මණ්ඩලයට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කළා. මොහු ඇල්ල අතිශයින් දූෂිත රාජ්‍ය නිලධාරිය. මොහු අග්‍රමිනිසකාර ධුරයට පත් කළොත් ලංකාවේ ජනතාවට නීති ආධිපති කෙනෙක් සම්පූර්ණයෙන්ම වැළලී යනවා කියන්නේ. මොකද උනේ? ඔහුට ඒ තනතුර ගන්න බැරි වුණා. නලින් පෙරණ මහත්මයා අග්‍රමිනිසකාර ධුරයට පත් කළා. ඊළඟට දැන් මේ අවස්ථාවේදී අර බෝම්බ සිද්ධිය නිසා නාගන්දට බැරි වුණා පොදුරාජ්‍ය මණ්ඩලයට එන්න. මොහුව පත් කළා. ඒ අවස්ථාවේදී බලන්න රටේ නීතිය මම මේක තමයි තියෙන රටේ තියෙන බරපතලම කනගාටුදායකදී ව්‍යවස්ථාදායක සභාව ඉන්නවා 10 දෙනෙක්. 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් කෙනා JVP එකෙන් කවුද ඉන්නේ? බිමල් රත්නායක. මම කෙලින්ම ප්‍රශ්න කළා කවුද කරු ජයසුරින් කොහොමද ඔබ මෙච්චර දූෂිත නිලධාරියෙක් අග්‍රමිනිසකාර ධුරයට පත් කරන්නේ කියලා. මොකක්ද ඔහුගේ පිළිතුර?
ජනාධිපති සිරිසේන අපිට එව්වේ එක නමයි. ඒ ඇවිල්ලා ජයන්ත ජයසූරියගේ නම විතරයි. මම කිව්වා එතකොට කවුද ඔකට ඔක්කොම ඡන්දෙ පාවිච්චි කළාද කොහොමද ඔක ඡන්දෙ? 10 දෙනාම අතිස්සුවා කිව්වා. මම මේක වෙරිෆයි කළා. මම මේක නිවැරදිභාවය හඳුනා ගන්න මම ජයන්ත දනපාලට කතා කළා. ඔබ දන්නවා අර හිටු යුනයිටඩ් නේස අපේ හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධායකයේ නියෝජ්‍ය මහලේකම්. එයත් ඉන්නවා. ඔහුත් කිව්වා ඔව්. 10 දෙනාම අතිස්සුවා කියලා. එතකොට ඉන්න බිමල් රත්නායකත් ඉන්නවා මෙතන JVP ගේ. මම ඒකයි කියන්නේ මේක බරපතල ගැටලුවක්. මට ජනතා විදුලියට ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. එහෙම යන්න බෑ. දේශපාලන පක්ෂේ මහ ජනතාවට මේ ප්‍රධාන පක්ෂ දෙක වංචා කරන එක රකම දන්නවා. තුන්වෙනි කාරණේ. ඔබ දන්නවා විසිනි ව්‍යවස්ථා සංශෝධනය. රටම දන්නවා ඒක නගනන්ද ඒකෙන්ද JVP එක සම්පූර්ණයෙන්ම මේ සංවාදයේදී කතා කරපුවාම නැවතත් මේ ප්‍රශ්නේ විවර වෙනවා. දැන් නගනන්දර කතා කරනවා යම් මුදියකට මේ සාකච්ඡාවකට එන්න. නමුත් ඔබ මේ අහන ප්‍රශ්න වලින් මට වසන් කරන්න බෑ. නෑ ඔබතුමාට අවස්ථාව තියෙනවා. ඔව් ඒක කියන්න ඕනේ. නමුත් එතනදී කියන්න ඕන. නමුත් ඒක කරන්න බෑ. විසිනි ව්‍යවස්ථා සංශෝධනයේ තනි ක්‍රම ඔබ දන්නවා ජනරජයේ ආල්පෘ ව්‍යවස්ථා ප්‍රකාර 4 වගන්තියේ 4 ආ වගන්තියේ ප්‍රකාර ජනරජයේ ජනතාවගේ විධායක බලය හැසිරවීමේ ප්‍රධාන බලධරයා ඡන්දයෙන්පත් කරන ජනාධිපතිවරයා. නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් ගේනවා 19 ව්‍යවස්ථා සංශෝධනයේ ගේනවා විධායක බල ටික ජනාධිපතිවරගෙන් ඉවත් කරලා අග්‍රාමාත්‍යවරයාට දෙන්න. ඒක JVP එක තමයි ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ටේබල් කරන්නේ. ඒක අධිකරණයට ගෙනාවම ඒක අභියෝග කරනවා මහ ජනතාව වෙනුවෙන්. මොකද ඒක ඇවිල්ලා ඔබේ ජනතාවගේ අත්හල නොහැකි උදුරා ගත නොහැකි බලයක්. මොකද්ද? ඒක එන්ට්‍රෙන්ච් ප්‍රොවිෂන්ස් කියලා අපි කියන්නේ. ඒක ඇල කිසි කෙනෙකුට ජනතාවගේ කැමැත්ත විමසලා ජනමත විචාරණයකින් ඒක කරන්න තු ගන්න බෑ. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ කියනවා අධිකරණයට පන්සලට ගිහලා මහානායක හමුදුරට කියන අපි පින හිතෙන්නේ ජනමත විචාරණයකින් මේක කරන්න. අධිකරණයට ඇවිල්ලා මොනවද කිව්වේ? මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. තුනෙන් දෙකකින් මේක කරන්න පුළුවන්. සම්පූර්ණ රටම වංචා කළා. ඒ අවස්ථාවේදී මම දන්නවා JVP එක මේ ඇත්ත කිව්වොත් එම මේක අභියෝග කරනවා කියලා JVP එක අධිකරණයේ ගොනු කරපු දිවුරුම් පෙස්සම හා පෙස්සම දෙකම ගත්තා සර්ටිෆයිඩ් කෝපි. විජිත හේරත් මන්ත්‍රීවරයා තමයි දිවුරුම් පෙස්සම දීලා තිබුණේ. මුළු රටම නැවතත් වංචා කළා.